පළමුවන දේව ප්‍රකාශනය ජාකොබ්තුමාය වූ හසුනෙන් උපුටාගත් පාඨයකි. මාගේ ප්‍රේමවන්ත සහෝදරෙනි, මෙය තේරුම් ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න. මන්ද මිනිසයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටුවන්නේ නැත. එහෙයින් සියලු අදමදේද දමනය කළ නොහැකි දුෂ්ටකමද ඉවතලා ඔබට ගැලවීම සාදාදිය හැකි ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවිඩය යටහත් ලෙස පිළිගන්න. එහෙත් තමන්ම රවටා නොගෙන දහම් පණිවිඩය අසන්නන් පමණක් නොවී එය පිළිපදුන් නොවන්න. මන්ද යමෙක් දහම් පණිවිඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම් ඔහු කැඩපතකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමානය. ඔහු තම රූපය දෙස බලා අහක්ව ගිය පසු තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැයි වහාම අමතක කරයි. එහෙත් නිදහස ගෙන දෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනවින් බලා එය අසා අමතක කරන්නකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත්වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේය. යමෙක් තමාගේ දිව දමනය නොකර තම සිත රවටා ගැනීමෙන් තමා භක්තිවන්තයකයැයි සිතන්නේ නම් ඔහුගේ ආගමෙන් වැඩක් නැත. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියේහි පිරිසිදු නිර්මල භක්තිය නම් මව්පියන් නැති දරුවන්ටද වැන්දබුවන්ටද ඔවුන්ගේ විපත්තිවලදී පිහිටවීමත් ලෝකයෙන් තමාම කිලුටු නොවී ආරක්ෂා වීමත්ය. දේව වචනය මෙසේය. අද සාමාන්‍ය සමය සයවන සතිය තුළ බදාදා දිනයයි. ලොක්තුමාගේ සුවිශේෂයේ හත්වැනි පරිච්ඡේදයේ 22 මතතුමාගේ සුවිශේෂයේ 11 පරිච්ඡේදයේ 5 වගන්තියත් අතර අපි දකිනවා සතාධිපතියාගේ සේවකයාට සුවය දීම, නායින්නුවර පුනරුත්ථාපන සිද්ධිය, එවැගේම විවිධ සුවකිරීම සිද්ධීන්. මෙන්න මේ දේවල් ස්නාවක ජුවන්තුමාට තමන්ගේ ගෝලයෝ ගිහිලා කිව්වම ස්නාවක ජුවන්තුමා ක්‍රිස්තුන් වහන්සේ වෙතට ගෝලයෝ යවලා අහනවා, වඩින්න සිටින තැනන් වහන්සේ ඔබද නැත වෙන කෙනෙක් අපේක්ෂා කරමුද? ක්‍රිස්තුන් වහන්සේ ගෝලයන්ට කියනවා, ඔබ අසපු දැක්ක දේවල් ගිහිලා ස්නාවකතුමාට කියන්න. අන්ධයෝ පෙනීම ලැබෙනවා, කොරුව ඇවිදිනවා, බිහිරන්ට කතා කිරීමේ ශක්තිය ලැබෙනවා, මෙවැනි දේවල්. ස්වාමීන් වහන්සේ, ඔබේ මගේ ජීවිත තුළත් මෙවැනි දේවල් කරන නිසා මේ දවස පුරාවටම උන්වහන්සේට අපේ ජීවිතය බාර කරමු. ශුද්ධවර මාක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය. ජේසුස් වහන්සේ සිය ගෝලයන් සමග බෙත්සයිදාවට වැඩියහ. එවිට ඇතමෙක් උන්වහන්සේ වෙත අන්ධයෙකු ගෙනවුත් ඔහු පිට අත්තබන මෙන් ආයාචනා කළහ. උන්වහන්සේ අන්ධයා අතින් අල්ලාගෙන ගමෙන් පිටතට ගොස් ඔහුගේ ඇස්වල කෙල තවරා ඔහු පිට අත්තබා, ඔබට කිසිවක් පෙනේ දැයි ඇසූසේක. ඔහුද ඇස් ඔසවා, මිනිස්සු මට පෙනේ, ඔහු ගස්වාගේය, ඔවුන් ඇවිදිනු මට පෙනේ යැයි කීය. උන්වහන්සේ ඔහුගේ ඇස් පිට යලිත් අත්තබූ සේක.
එවිට ඔහු ඕනෑකමින් බැලීය. පෙනුම ලැබීය. සියල්ල පැහැදිල ලෙස දිටීය. උන්වහන්සේ ඔහු ගෙදර පිටත් කර යවමින්. ගමේ කිසිවෙකුට මේ ගැන නොකියන්නැයි වදාලසේක. සමිධානන් වහන්සේගේ ගැලවීමදායක සුභාරංචිය නම් එසේය. අහසත් පොළොවත් ඒ හැති සියල්ලත් මවා වදාළ එකම සත්‍ය වූ තෙවි සමිධානන් වහන්සේගෙන්ද උන්වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ගැලවම් කාරයාණන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද සාමය ශාන්තියත් කරුණාවත් ඔබගේ හදවත් තුළ පතිත වේවා. ජීවමාන ජේසු සමිධානන් වහන්සේ තුළ මාදරණීය දේවදරුවනි, අද සුවිශේෂය තුළ බෙත්සද්දාවේ අන්ධයෙකුට සුවය ලබා දීම ගැන ස්වාමින් වහන්සේගේ ප්‍රාතිහාර්ය අපි දකිනවා. ජේසු ස්වාමින් වහන්සේ මේ ප්‍රාතිහාර්ය තුළින් උන්වහන්සේ අපට ප්‍රකාශ කරන්නේ යන්නේ ප්‍රකාශ කරන්නේ අපේ ජීවිතයේ තියෙන අන්ධභාවය, අපේ ජීවිතවල තියෙන අඳුර නැති කරගන්නටයි. අපි ඇත්තටම කල්පනා කරලා බැලුවොත් අපි ජීවත් වෙන්නේ හරි අඳුරේ. අපිට ආලෝකයේ දරුවෝ කියලා කියන්න පුළුවන් තැනක අපි ඉන්නවද කියන එක ගැන අපිට ලොකු ගැටලුවක් අද තියෙන්නේ. මන්ද අපි අඳුරේ ඉඳගෙන තවත් අඳුරක ඉන්න අයගේ ජීවිත දිහා බලලා විවේචනය කරන්නට පුරුදු වෙලා තියෙන්නේ. ඒක අපේ දුර්වලකමක්. නමුත් අපි දුර්වලකමක් කියලා අපිට කියාගත්තට ඒක අපේ පාපිෂ්ඨකමක්. අපේ පාපිෂ්ඨකම අපි දුර්වලකමක් ඇටිට තමයි ලෝකයට ප්‍රකාශ කරන්නේ. බලන්න ඒක බොහොම පැහැදිලි සුදවර ජුවන්තුමාගේ සුවිශේෂයේ 9 පරිච්ඡේදයේ 1 වගන්තියේ සිටම අපි දකිනවා ජේසුස් වහන්සේ ජාති අන්ධයෙකුට සුවය ලබා දෙනවා. ඉතින් මේ අන්ධයාට සුවය ලබා දුන්නාම විවිධ ප්‍රශ්න අහනවා. මේක මෙයාගේ අම්මා නිසාද, මේක මෙයාගේ තාත්තා නිසාද, මේක පරම්පරාවෙන් එන දෙයක්ද, එහෙම වෙන්න පුළුවන්ද, මෙයාට කොහොමද සුවය ලැබුණේ, කවුද මෙයාට සුවය දුන්නේ, කොහොමද මෙයාට සුවය දෙන්නේ, ඒ මොන වගේ බලයකින්ද වෙන්නේ කියලා ලොකු ප්‍රශ්න හැලී ස්වාමී ඒ ජාති අන්ධයාගෙන් අහන සුවය ලැබුණාට පස්සේ මන්ත්‍රණ සභාවනේ තේක එක සභාවවලට ගෙනියනවා. අපි දකිනවා අපි ජීවිතවලත් තව කෙනෙක්ගේ ජීවිතය දිහා බලලා ඔහුගේ අඳුර ඔහුගේ ආලෝකය ගැන අපි ගොඩාක් වෙලාවට කියනවා මිසක් මගේ අඳුර ගැන මම මෙනෙහි කරන අවස්ථාවල් ගොඩාක් අඩුයි. ඔබයි මමයි අපි ගොඩාක් අඳුරේ අතපත ගන්න ජනතාවක් අද. මගේ ජීවිතේ මගේ ආලෝකයක් නැහැ. මා දිහා බලලා තව කෙනෙක්ට සැනසෙන්න පුළුවන් ජීවිතයක් මගේ ළඟ නැහැ. මගේ වචන අහලා තව කෙනෙක්ගේ ජීවිතයට සැනසීම සතුටක් ගෙන දෙන්න පුළුවන් කමක් මට නැහැ. අපි ගොඩාක් වෙලාවට විහිළු කරන්නේ ජෝක් කරන જાතිය බවට පත් වෙලා මගේ වචන වලින් අසබ්බ දේවල් කියලා තව කෙනෙක්ගේ ජීවිතේ සතුට ලබා දෙන්න උත්සාහ කරන මාධ්‍ය වලින් හෝ වේවා, විවිධ නාට්‍ය හෝ වලින් වේවා, අපි සතුට ලබා දෙන්න උත්සාහ කරන්නේ අසභ්‍ය දේවල් ප්‍රකාශ කරලා. නමුත් ස්වාමින් වහන්සේ කියන්නේ මගේ වචන වලින්, මගේ සිතුවිලි වලින්, මගේ ක්‍රියා වලින් අනිත් අයට සතුට ලබා දෙන්නට නම්, අනිත් අයගේ ජීවිතය ආලෝක කරන්න පුළුවන් නම් අන්න සැබවින්ම ඔබ ආලෝකීය දරුවෙක්. ඔබට මට ස්වාමින් වහන්සේ ආරාධනා කරන්නේ ආලෝකීය දරුවෙක් වන්නට, අඳුරේ දරුවෙක් නොවේ. ඔබව මාව ප්‍රසාදි ස්නාපනය තුළ ආලේප කරලා තියෙන්නේ ආලෝකීය දරුවෙක් වෙන්නටයි. ඒ නිසා මේ ආලෝකය ලබා ගන්න කියලා පූජා ප්‍රසාදින් වහන්සේ ඥානමෝපියන්ට දෙන්නේ මේ ලරුවව අඳුරෙන් ආලෝකයට ගෙනියන්නට. ඒ නිසා ඔබ මම ආලෝකයේ දරුවෙක්. මේ දවස පුරාවටම අපි මෙනෙහි කරමු, තම තමන් මෙනෙහි කරලා බලමු. මම ඇත්තටම අඳුරේ ජීවත් වෙන කෙනෙක්ද, මගේ අඳුරෙන් මං එළියට ඇවිල්ලා අනිත් අයට ආලෝකයක් වෙන දරුවෙක්ද කියලා. එහෙම ආලෝකයේ දරුවෙක් නොවේ නම් එවැනි ආලෝකයේ දරුවෙක් වෙන්නට අවශ්‍ය වරම් ඉල්ලලා අපි මේ සුවිශේෂයේ මේ දේව වචනේ නිතර කියවමින් යාඥාවෙන් ජීවත් වන්නට උත්සාහ කරමු.